නම බුද්දයි. අදත් ඔයාලට මං ආශ භව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ නොවැම්බර් මාසයේ 14 වෙනිදා. 14 වෙනිදාට තමයි අස්මනුයි මම්මයි මැරි කරලා අපේ ඇනිවර්සරි එක තියෙන්නේ. ඉතින් ඔන්න අදට අපි මැරි කරලා අවුරුදු 5ක් වෙනවා. ඉතින් ඒ නිසා හස්බන් එනකොට කිව්වා පුංචි කේක් එකක් ගේන්නම් ඒක අපි චූටියට සමරමු කියලා. ඉතින් දැන් ඔන්න හස්බන් ඔෆිස් ඇරිලා ආවා. ඉතින් ඒ ළඟට ඔන්න අපි බලමු කොහොමද අපි මේ අද අපේ ඇනිවර්සරි එක සමරුවේ කියලා. ඉතින් ඒත් එක්කම ඔන්න චූටි බබා එයාගේ චිත්‍ර පොතේ මොනවද අකුරු ලියලා. එයා ඉතින් ලියන්නේ මෙහෙමයි. ඒක ඔය හස්බන්ට ඇවිල්ලා පෙන්නනවා එයා අකුරු ලිව්වා කියලා. ඉතින් මම මෙතෙන්ට ඇවිල්ලා හස්බන්ගෙන් ඇහුවම කේක් එකක් ගෙනාවද කියලා. එයා මට ඉස්සෙල්ලම බොරු කිව්වා. කේක් ගේන්න අමතක වුණා කියලා. ඉතින් එතකොට මගේ මූණ චුට්ටක් අවුල් වෙනානේ. මට දුක හිතුණා. හැබැයි ඉතින් මට චොට්ට චොට්ට යනකොට තේරුණා හස්බන් කේක් එකක් ගෙනල්ලා කියලා. ඉතින් ඔය මම දකී කියලා එයා ඉස්සෙල්ලම ගෙදරට වන බඩු ටික තමයි ගිහින් තියන්නේ. එයා ඉතින් එදා හැසිරුණේම කේක් එකක් ගෙනාවේ නැති විදිහට. ඒත් ඉතින් ඒ ටික තියලා ආපහු එනකොට ඉතුරු බඩු ටික ගන්න එනකොට මම දැනගත්තා ඔන්න කේක් එකක් ගෙනල්ලා කියලා. ඔය හස්බන්ගේ අතේ තියෙන ඒ කේක් එක. ඔන්න ඉතින් මේ වෙනකොට මගේ තාත්තී නංගි තැවිල්ලා ඉන්නේ. අපි දැන් ඔය ලෑස්ති වෙන්නේ හස්බන් ගෙනාපු කේක් එක කපලා අපේ මේ ඇනිවර්සරි දවසේ තවත් ලස්සන දවසක් කරගන්න. ඉතින් ඔන්න චූටි බබ්බායි හස්බනුයි ආවා කේක් කපන්න කියලා. ඇත්තටම මට මෙතන ඉටිපන්දම් 4යි ගහන්න මතක් වුණේ. ඒ වුණාට ඉටිපන්දම් එතන තව තිබ්බා. ඉතින් අන්තිමට ඔන්න නංගි තමයි කිව්වේ අක්ක ඉතින් දැන් අදට අවුරුදු 5ක්නේ. ඒ නිසා තව ඉටිපන්දමක් ගහන්න කියලා. ඇත්තටම මට ඉටිපන්දම් එහෙම ගහන එක ඒ වෙලාවේ මතක් වුණේ නැහැ. ඉතින් මට හිතුණ ගානක් තමයි මං ඒ වෙලාවේ පත්තු කරේ. ඔන්න නංගි කිව්ව නිසා ඉතින් තව ඉටිපන්දමක් වැඩිපුර පත්තු කරා. දැන් ඉතින් අපිට මෙතනදි මොකද්ද කියන්න කියන එක ප්‍රශ්නයක්. මොකද චූටි බබා පටන් ගත්ත හැපි බර්ත්ඩේ කියලා. ඉතින් හැපි බර්ත්ඩේ කියලත් ඊට පස්සේ ආපහු හැපි ඇනිවර්සරි කියන්න ඕන අපි හිතාගත්තා. මොකද ඉතින් නැත්තම් චූටි බබාගේ හිතර දෙනානේ. එයා හිතන්නේ මේ හැමදේම එයාගේ උපන්දිනය කියලා. ඉතින් ඔන්න ඉන්ඩිපෙන්ඩන්ට් එක නිමුවට පස්සේ තාත්තේ අපි දෙන්නටම ඇවිල්ලා ආශිර්වාද කරා. ඊට පස්සේ අපි දැන් මේ කේක් එක කපන්න තමයි යන්නේ. ඉතින් තාත්තේ අපිට ආශිර්වාද කරාම අපි තාත්තට වැඳලා. දැන් ඉතින් ඔන්න කේක් කපන වෙලාව. ඉතින් අපි අපේ චූටි බබාට තමයි දුන්නේ මේ කේක් එක කපන්න කියලා. ඉතින් මට දැනෙන විදිහට ඇත්තටම ගැහැණු ළමකගේ ජීවිතය හරිම පුදුමාකාරයි. ඒකට හේතුව තමයි ඕනම ගැහැණු ළමෙක් තමන්ගේ ගෙදර නැඉන්න ඉතින් බඳිනකල් එදා ඒ වෙඩින්නක දවසේදී තමයි මට ඇත්තටම තේරුණේ මගේ තාත්තගේ තිබ්බ ආරක්ෂාව සහ රැකවරණේ. ඉතින් අපි ඒ ඔක්කොම අතහැරලා දාලා වෙන පිරිමි කෙනෙක් එක්ක අපි එදා තනියෙන් ඉන්නානේ. ඉතින් ඇත්තටම මට දැනුනේ එහෙම ආරක්ෂාවක් ඒ වගේ වෙන පිරිමි කෙනෙකුගෙන් අපි කොහොමද හරියටම බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වුණාට මගේ හස්බන්ඩ්ගෙන් ඒක මට අද වෙනකල් නොඅඩුව ලැබෙනවා. මට කන්න බොන්න දීලා හැමදේම දීලා මාව හොඳට ආදරයෙන් බලා ගන්නවා. ඉතින් මට මේ වෙලාවේ මෙන්න මේ චූටි දෙයත් කියන්න ඕනේ.
ඇත්තටම අපිටත් මුදල් වලින් ආර්ථික අපහසුතා තියනවානේ. ඒ තිබ්බත් මම කන්න ඕන කියන මං කන්න ආසයි කියන හැම කෑමක්ම හැම දෙයක්ම මගේ හස්බන්ඩ්ට සල්ලි නැතත් එයා කාගෙන් හරි ඉල්ලගෙන අද වෙනකල් මට ගෙනත් දීලා තියෙනවා. ඉතින් මං ඒකට මගේ හස්බන්ඩ්ට ගොඩක් ගරු කරනවා. ඒ වගේම ගොඩක් ආදරය කරනවා. අපි අපේ අම්මගෙන් තාත්තගෙන් බලාපොරොත්තු වෙනවනේ. ඒ ආදරය බලාපොරොත්තු වුණානේ. අන්න ඒකම මගේ හස්බන්ඩ් ගෙනොත් මට අදටත් නුවණුව ලැබෙනවා. ඉතින් ඇත්තටම මං එදා දවසේදී ගොඩක් සතුටෙන් හිටියේ. ඒක ආදරණීය ආලන්ටත් පේනවා ඇතිනේ. ඇත්තටම ගොඩක් සතුටෙන් හිටියා. ඉතින් මං බඳින්න කලින් අපේ සමන්ත අංකල් මට මෙන්න මේ චූටි දෙයක් කිව්වා. පුතේ යාළ වෙලා ඉන්න කාලේ වගේ නෙමෙයි බැඳට පස්සේ ඔන්න ආදරේ ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම බැඳලා බබාල හම්බුණාට පස්සේ ඒ තිබ්බ ආදරේ තවත් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මට එහෙම කියුවේ මේ ජීවිතේ හරිම පුදුමාකාර නිසා. මොකද ඒ අයට ඒ වගේ ගොඩක් අත්දැකීම් තියෙන නිසා. ඒ වුණාට ඇත්තටම මමත් සමන්ත අංකල් එහෙම කිව්වම ගොඩක් බය වුණා. ඒ වුණාට අද වෙනකල් මගේ හස්බන්ඩ්ගෙන් මට ඒ ආදරය නවෙනස්ව ලැබිලා තියෙනවා. ඉතින් ඒකට මං හිතනවා මං ගොඩක් වාසනාවන්තය කියලා ඇත්තටම. ඉතින් ඇත්තටම දෙන්නෙක් විවාහ වෙනවා කියන්නෙම එක සමාන අදහස් තියන අය නෙමෙයිනේ කොහොමත් විවාහ වෙන්නේ. අදහස් වෙනස් වෙනස් පරිසරවල හැදෙන පුද්ගලයෝ දෙන්නේ. ඉතින් ඒ නිසා එයාලා හිතන විදිය ඒ සිතුම් පැතුම් ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දෙන්නෙක් විවාහ වුණාම අපි දැනගන්න ඕනේ ඒ දේවල් ගලපගෙන ජීවත් වෙන්න. ඒක තමයි මේ විවාහ ජීවිතයේ තියෙන වැදගත්ම දේ. නැතුව විවාහ වෙලා ටික දවසකින් මට මෙයත් එක්ක ඉන්න බෑ කියලා ඩිවෝස් වෙන එක නෙමෙයි. ඇත්තටම ඒ කාලේ අපිට ඒ වගේ සංස්කෘතියක් තිබ්බේ නැහැනේ. දැන් එහෙම එන්නේ ඇත්තටම කවුරුත් මේ විවාහ ජීවිතයේ තියෙන උතුම් අර්ථය දන්නේ නැති නිසා. අපිට ඒක ගොඩක් ලොකු කරදරයක් තමයි. ඒ කියන්නේ අපේ ජීවිතයේ ගොඩක් කැපකිරීම් කරන්න එනවානේ. ඒ වුණාට ඒ කැපකිරීම අපි ගොඩක් ආදරයෙන් කරොත් අපේ මේ ආදරණීයන් වෙනුවෙන් කරනවා කියලා කවදාවත් ඒ කැපකිරීම අපිට කරදරයක් වෙන්නේ නැහැ. ඔන්න ඉතින් අපිට එදා අපිට කියන්නේ මට මගේ හස්බන්ඩ්ට තෑග්ගක් දෙන්න බැරි වුණානේ. මං ඉතින් ඔය ඊට පස්සේ දවසක මගේ නංගිගේ උපන්දිනේ දවසේ තමයි මගේ හස්බන්ඩ්ට තෑග්ගක් දුන්නේ. ඉතින් මට පුළුවන් විදිහට මං එයාට තෑග්ගක් දුන්න. හැබැයි ඉතින් ඒකත් ගත්තේ අපි දෙන්නගෙම සල්ලි වලින්නේ. ඒ නිසා ඉතින් හස්බන්ඩ් කිව්වා ඒ වෙලාවෙත් මං ඔයාට දෙන්නම් කියලා. මං ඉතින් ඒකන්න උදුරලා අරගෙන හස්බන්ඩ්ට දුන්නා. ඉතින් ඉස්සරම මට හස්බන්ඩ් තෑගි දෙනකොට මේ ඇනිවර්සරියකට ඇත්තටම මට රත්තරන් වලින් තමයි තෑගි දුන්නේ. ඒ කියන්නේ මුද්දක්, ඒ වගේම පෙන්ඩන්ට් එකක්, ඒ වගේ මට ගොඩක් තෑගි දීලා තියෙනවා. ඒ වුණාට ඇත්තටම දැන් එහෙම දෙන්න වාතාවරණයක් මගේ හස්බන්ඩ් ළඟ නැහැ. එහෙම නැහැ කියලා මං දුක් වෙන්නේ නැහැ. ඊට වඩා මට හස්බන්ඩ්ගේ ආදරය ඇත්තටම ගොඩක් වටිනවා. ඒ ආරක්ෂාව, ආදරය, සෙනෙහස, ඒ හැම එකක්ම මට ගොඩක් වටිනවා. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් මං කියනවා මගේ හස්බන්ඩ්ට ගොඩක් ආදරේ කියලා. තෙරුවන් සරණයි.